Line Now, live at 9:30. අයිබෝවන් සුබ සම්භාවයක් ඔබෙක් වන්නේ ලයිව් ඇට් 9:30 සමගින් ඔබ හමුවන මම නදීක කරුණානායක මම තිලිනි පෙරේරා අපි මුලින්ම බලමු සිරස්තල උතුරු මැද පළාත් සභාවේ න්‍යාය පත්‍රය ගිනි තබයි ඇමති රවිට එරෙහි විශ්වාස භංගය ගැන තීන්දුව අනිද්දා ප්‍රදේශ කිහිපයකින් දීපල කොල්ලකෑ කල්ලි දෙකක් අල්ලයි නියංගිය නිමා කරමින් පොළොන්නරුවට වැසි මත්පිති සහ මද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අද උරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැරුණා සැකකරු සහ මද්‍රව්‍ය තොගය ග්‍රෑන්ඩ් පාස් පොලිසියට බහර දී තිබෙනවා කොළඹ උරුගොඩවත්ත ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් සැරිසරන බවට වූ තොරතුරක් කොළඹ උතුර නීති බලගැන්වීමේ ඒකකයට අද ලැබුණා. ඒ තොරතුරු අනුව කොළඹ උතුර කොට්ටාෂ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලයිනල් ගුණතිලක මහතා ප්‍රමුඛ නිලධාරි කණ්ඩායමක් ඔරුගොඩවත්ත පාලමසලදී සැකකරුවෙක් අතඩංගුවට ගන්න ඔවුන්ට අද දවසේදී හැකියාවක් ලැබුණා. මුලින් ඔහු සන්තකයේ තිබිලා රුපියල් ලක්ෂ 6ක් පමණ වටින මත් පෙති තොගයක් පොලිස් බහරයට ගත්තා. ඒ වගේම තමයි වැඩිදුර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් අනාවරණය කරගන්න පොලිසියට හැකියාවක් ලැබුණා. ඒ අනුව තමයි මේ ඔබ දකින මද්‍රව්‍ය තොගය පොලිසියට හසු කරගන්නට හැකියාවක් ලැබෙන්නේ. රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා මත් පෙති සහ වෙනත් මද්‍රව්‍ය රැසක් ඒ අනුව පොලිසියට කොටු කරගන්නට හැකියාවක් ලැබෙනවා. මේ අද කරපු වැටලීමත් එක්ක එයනෝ අතඩංගුවට පත්වෙච්ච 38 හැවිරිදී සැකකරු ඉදිරියේදී නීතිය හමුවට ඉදිරිපත් කරන්න නියමිත වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි දැනට තොරතුරු අනාවරණය වෙලා තිබෙන්නේ. විරෝධතා සහ උණුසුම් තත්ත්ව මැද පහුගිය දවසක උතුරු මැද පළාත් සභාවට අලුත් සභාපතිවරයෙක් පත් වුණා. අලුත් සභාපතිවරයාගේ සභාපතිත්වයෙන් යුතුව අද තමයි මුලින්ම උතුරු මැද පළාත් සභාව රැස්ුණේ. ඒත් අදත් වාග් ප්‍රහාර සහ ගිනි තැබීම් වලින් උතුරු මැද පළාත් සභාව උණුසුම් වුණා. උතුරු මැද පළාත් සභාවේ පසුගිය මාසික සභාවාරයේදීද ඇති වූ උණුසුම්කාරී වාතාවරණය හමුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සෙන්කෝලේ ලබා ගැනීමටගත් උත්සාහයේදී සෙන්කෝලේද දෙකඩ වී ගියා. එම උණුසුම අතරවාරයේ පත් කරගනු ලැබූ නව සභාපතිවරයාගේ සභාපතිත්වයෙන්ුයි අද පළාත් සභාව රැස්ුණේ. ආණ්ඩු පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද සභාගර්භයට පැමිණ සිටියේ කළු පටි පැළඳගෙනයි. පසුගියදා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු KH නන්දසේන මන්ත්‍රීවරයා සභාගර්භය තුලදී රීති ප්‍රශ්නයක් යොමු කරමින් පෙන්වා දුන්නේ නව සභාපතිවරයාගේ පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණේ එම අවස්ථාවේදී. අනතුරුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තමන් අත තිබූ න්‍යාය පත්‍රයට ගිනි තබා විරෝධතාව පළ කළා. අනතුරුව ඔවුන් සභාගර්භයේ ප්‍රධාන දොරටුව අභියස බිම වාඩි වී මෙලෙස විරෝධතාවය පළ කර සිටියා. විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් වූ ඇති විශ්වාස භංග යෝජනාව පිළිබඳව අද පක්ෂනායක රැස්වීමේදී කතා බහට ලක් වුණා. නමුත් එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනවාද නැද්ද යන්න තීරණය කිරීම ලබන බ්‍රහස්පතින්දාට කල් දැමුණා. විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ බහර දී ඇති විශ්වාස භංග යෝජනාව පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැසීමේදී සාකච්ඡාවට ලක් වුණා. අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරනවාද නැද්ද යන්න පිළිබඳව බ්‍රහස්පතින්දා පැවැත්වෙන පක්ෂ නායක රැසීමේදී තීරණය කිරීමටයි එහිදී එකඟතාව පළ වුණේ. මේ අතර අද ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැසීමක්ද පාර්ලිමේන්තු සංකිරණයේදී පැවැත්වුණා. කතානායකතුමාගෙන් ඉල්ලා සිටියා මේ බාරගෙන ඉක්මනින් දින නියම කිරීමේ කටයුතු දැනුම් දෙන්න කියලා.
මෙතර එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබුණද එය පැවැත්වුවේ නැහැ. පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයන්ගේ රැස්වීමක් ඇඳලා තිබුණා. ඒ නිසා කණ්ඩායම් රැස්වීම නවත්තලා තිබුණේ. පරීක්ෂණය තාම අවසන් නැහැ. ශ්‍රී ලංකාවේ ශාල මාධ්‍ය ප්‍රමාණයක් රාජකාරණ මහත්ත හොරෙක් කළ ඉවරයි. හැමදාම හරි දෙයට අත උස්සනවා. ඉතින් මොකක් හරි චෝදනාව ඔප්පු වෙනවනම් මම අනිවාර්යෙන්ම මගේ හද සාක්ෂිර එක ගවන මට ඒක කරන්න සිදු වෙනවා. මේ අතර විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර රවි කරුණානායක මහතා සිය ඇමති දොරෙන් ඉල්ලා අස්වනු ඇති බවටද මාධ්‍ය වාර්තා පළවනවා. කෙසේ වෙතත් රවි කරුණානායක මහතාගේ Facebook ගිණුමෙහි ඔහු සඳහන් කර තිබුණේ තමන් දරනු ලබන තනතුරුවල වෙනසක් සිදුවන බවට පළවන වාර්තා අසත්‍ය බවයි. එම අසත්‍ය වාර්තා පිළිබඳව තමන් කනගාටුව පළ කරන බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා. බංකොලොත් දේශපාලනය කරන කල්ලියක් විසින් විශ්වාස භංගයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි සාමූහිකව අපි සියලු දෙනාම සාකච්ඡා කරලා එදාට තීරණයක් ගන්නවා. ඉදිරි සති කීපය තුළ යම් යම් තීන්දුව නොගත්තොත් ජනාධිපතිවා තීන්දු ගනී. ඒ ගැන මේ රටේ ජනතාව විශ්වාසයක් තියන්න. මහ බැංකුව අධිපතිවරයා ඉවත් කරන ගත්ත තීන්දුව වගේ ඕනම තීන්දුවක් ගන්න ජනාධිපතිතුමා කටයුතු කරා ඉදිරි කාලය ඇතුළත හැම කෙනාම දැනගත යුතුයි ආණ්ඩුව අපහසුතාවයකට පත් නොකර ඒ තීන්දුව අරගෙන Taman නිවැරදි නම් ඊට පස්සේ නැවත එතෙන්ට එන්න පුළුවන්. හැබැයි එතුමා අස්වීමෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. රවි කරුණායක මැතිතුමාව දඩමීමා කළා. ආණ්ඩුව සුදනන් වේම මේ සියලුම මඩ සෝදා ගැනීමට මේ රජය දරන උත්සාහය අනිවාර්යෙන් අපි ව්‍යර්ථ කරන මේ විශ්වාස භංග යෝජනාව ගැන අද පාර්ලිමේන්තුවේදීත් කතාබහට ලක් වුණා. ඒ ගැන දකින්න අපි දැන් යන්නේ රට හදන තැනට. රට හදන තැන වර්තමාන විදේශ අමාත්‍යතුමාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම වහම කළ යුතු තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා ගෙන තිබෙන තීරණය මොකද්ද? නීති ප්‍රශ්නයත් ඇතුළත් නීති ප්‍රශ්නයත් විඳුනට පස්සේ ලබන බ්‍රහස්පතින්දට ඒ සාකච්ඡා අපි තීරණයක් දෙනවා. මේ මගහරින්නේ හදන්නේ ආණ්ඩුව පක්ෂය. ඇයි ඒක විවාදයට ගන්න බැරි? ආදර ගන්න අපි බෑ කියලා නෑ. අපි තීරණයක් ගත්තා ඒක. ඒක කරනවා. ඔබ ඔබතුමාගේ තීරණය ලැබුණෙන් පස්සේ ඒ අනුව ක්‍රියා කරන්න පුළුවන්. ඔබතුමා තීරණයක් දෙන්න ඉස්සෙල්ලා කෑ ගහනවා මෙතන. පිට මොනවද කරන්න විදේශ ඇමතිතුමාට එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉස්සලා පැදුරක් දාලා උපවාසය කරන්නද කියන්නේ ඔබතුමා මේ සභාවට දැනුම් දුන්නා විශ්වාස භංග යෝජනාව ගැන දැනුම් දීලා තියෙනවා කියලා ඔබතුමා ඒ ගැන තීරණයක් දෙන්නම් කියලා ඉතින් කවුරුත් ඒකට විරුද්ධ නැහැ එන ගරු විවාදයක් අවශ්‍ය වෙන්නේ නැහැ ලබන බාහිපෙන්දන දිනේ අපි මේ කතා කරන්න පුළුවන් න්‍යාය පත්‍රයටවත් ඇතුළත් නොකරලාද කරුණක් ඔබතුමා නීතිපති කිව්ව විමසනවා පළමු කොටම ඔබතුමාට විශ්වාස භංගය බාර දුන්නට පසුව ඒක න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතුයි ඒක කරන්න අපි ලබන බාහිපෙන්දන ඇතුළත් වෙනවා ඇයි ඒ තරම් කල්යන්නේ පොදිස්සව ඒක අපි තීරණය කළා ඒක එංගත්තෙන් තීරණය කළා ගමන්තුමා විකිනීම සඳහා හෙරොයින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු කඩවතදී අද පොලිසිය අත්අඩංගුවට ගත්තා. කඩවත පොලිසියට ලැබුණු තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු හෙරොයින් රැගෙන ත්‍රිරෝද රථයකින් කඩවත මැයිගහමුල ප්‍රදේශයට එන බවට කඩවත පොලිසියට තොරතුරක් ලැබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ කඩවත පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත කරුණානායක මහතා ඇතුළු කණ්ඩායමක් මැයිගහමුල ප්‍රදේශයට ගියා. එහිදී සැකකරුවන් සතු තිබී රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් සොයාගත්තා. සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයා ඇනොම් ලැබීමෙන් පසු මෙලෙස හෙරොයින් බෙදා හරින බවයි. ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදී එක් දරුපියෙක්. සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ අරමුණින් හෙරොයින් ජාවාරම සිදු කරන බවට ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා. සකකරු මහර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ආවා කල්ලිය ගැන පහුගිය මාස කිහිපෙම වැඩිය අහන්න ලැබුණේ නැහැ. ඒත් කෝපයිහිදී පොලිස් නිලධාරීන්ට පහර දීමේ සිද්ධියෙන් පස්සේ ආවා කල්ලිය ආයෙත් කරලියට ආවා. පැමිණිල්ලක් විභාග කිරීමට යමින් සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා පසුගිය 30 වෙනිදා යතුරුපැදි පහකින් පැමිණි සන්නද්ධ කල්ලියක ප්‍රහාරයකට ලක් වුණා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු මේ වන විට අත්අඩංගුවටගෙන ඇති අතර ඉන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දුන් සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙනුනේ ඊයේ උදෑසනයි. ඒ කොළඹ පිටකොටුව ප්‍රදේශයේදී. ත්‍රස්ත විමර්ශන කොට්ටාංශයේ නිලධාරීන් එලෙස අත්අඩංගුවටගත් පුද්ගලයා ආවා සන්නද්ධ කල්ලිය මෙහෙවන තැනතා ලෙස හැඳින්වෙන නිෂා වික්ටර් හෙවත් සත්‍යවේල් කාදන් නිශාන්ත නැමැත්තා ලෙස හඳුනාගෙන තිබෙනවා.
නිෂා වික්ටර් යන සැකකරු. ඔහු තමයි දැනට අනාවරණය වෙලා තිබෙන්නේ ලංකාවේ ඉඳගෙන ආවා කල්ලිය නැමැති කල්ලිය මෙහෙවන පුද්ගලයා. ඔහුවත් දැන් අත්අඩංගුවට අරන් තිබෙන්නේ. මේ කෝපායි පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දුන්නු සිද්ධියට අමතරව තවත් සිද්ධි ගණනාවකටම අවශ්‍ය කරන සැකකරුවෙක්. මේ සැකකරුවන් 6 දෙනාම මෙවන විට ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ විසින් යාපනයේ පොලිස් ස්ථානයට බාර දීලා තිබෙනවා. මේ මෙහෙවන තවත් පුද්ගලයන් සිටිනවාද කියන එක සම්බන්ධයෙන් උත් විමර්ශන සිදු කරනවා. දැනට එවැනි තොරතුරු යම් යම් තොරතුරු වගේක් අනාවරණය වෙමින් පවතිනවා. ඒ තොරතුරු හෙළි කරන්න අමාරුයි විමර්ශනයට බාධාවක් වෙන්න පුළුවන් නිසා. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් අද විරෝධතාවක නිරත වුණා. ඒ ඉල්ලීම් පහක් මුල් කර ගනිමින්. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මඩකලපුව වන්දාර මුල්ලපීඨය ඉදිරිපිට මෙලෙස සිසුන් විරෝධතාවයක නිරතවන්නේ ඉල්ලීම් පහකට විසඳුම් ඉල්ලමින්. නැගෙනහිර විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට තව තවත් ශිෂ්‍ය මර්ධනය ක්‍රියාත්මක කරලා තියෙනවා. සහෝදරවරු 5 දෙනෙකුට වසරක පන්ති දහනම් ලබා දීලා තියෙනවා. තව සහෝදරවරු 5 දෙනෙකුට වසර දෙකක පන්ති දහනම් ලබා දීලා තියෙනවා. නේවාසිකාගාර කප්පාදුව නැවත වටේකින් ආපු අලුතෙන් පටන් අරගෙන තියෙනවා. ඔවුන් තමන්ගේ මෙම ගැටළු සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් සත්‍යාග්‍රහයක් ආරම්භුවේ මීට මාස 2කට පෙර ආතුව සිටයි. එලෙස සත්‍යග්‍රහයක නිරතවුවත් ගැටළු වලට මෙතෙක් විසඳුම් නොලැබීම හේතු වෙනුයි සරසවිසසුන් අද මෙලෙස විරෝධතාවයේ නිරත වුනේ. පැය කිහිපයක විරෝධතාවයකින් පසු එම සිසුන් යලි සත්‍යග්‍රහයට එක් වුණා. කලා ඔයිට පෙරළුණු කැබ්‍රිය. අනතුරේ තරම දකිමු විරාමයේ අනතුරුව. This is live at 9:30. මගින් අරන් යන බස් රියදුරන්ට තියෙන ලොකු වගකීමක්. ඔව්. රියදුරුගේ නොසලකිල්ල නිසා අද අරණායක දී බස් රථයක් පෙරළී ගියා. අනතුරින් තිදරු මවකට ජීවිතේ අහිමි වුණා. මාවනල්ල සිට අරණායක දක්වා දහවනේ වූ බස් රථයක් අරණායක උස්සාපිටිය ප්‍රදේශයේදී අද උදැසන පෙරළී යාමෙන් අනතුරක් සිදු වුණා. මෙලෙස අනතුරට ලක් වූයේ මාවනල්ල ඩිපෝට අයත් බස් රථයක්. උදා ගන්න බෑ මොකක්ද උනේ කියලා. හෙමින්දාවේ බස් එකේ හෙමින් ඉතින් සාමාන්‍ය පැඩි කිලෝමීටර් 10කවත් වේගින් ආවේ නේ බස් එක. අපි කෑ ගැහුවා. අපි හිතුවා දැන් මෙයා ඇක්සිඩන්ට් එකක් කළා. ඉතින් බස් එක මෙහෙම අයින්ද ගනලා මෙතන නතර කරනවා කියලා අපි හිතුවේ. අයින්ම කරන්නේ. එහෙම අනිත් පැත්තට වැටුණා. අනතුරෙන් කාන්තාවක් මිය ගිය අතර බස් රථයේ රියදුරාද ඇතුළුව තවත් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. අනතුරෙන් මිය ගියේ අරණායක පන්නල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු මවක්. පොලිසිය පවසන්නේ රියදුරුගේ නොසලකිලිමත් භාවයේ හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. ඇතිමලේ ගොවීන් පිරිසක් අද පාරට බැස්සා. ඒ අය කිව්වේ තමන්ගේ වගා බිම්බලට ඇතුළු වෙන්න වන සංරක්ෂණ නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ කියලා. මෙලෙස අද පෙරවරුවේ සිට විරෝධතාවයේ යෙදුනේ ඇතිමලේ ප්‍රදේශයේ ගොවීන් පිරිසක්. ඒ තමන් වසර ගණනාවක් වගා කළ ගොවි බිම්බලට ඇතුළු වීමට ඇතිමලේ වන සංරක්ෂණ නිලධාරීන් ඉඩ නොදෙන බව පවසමින් විරෝධතාකරුවන් ඇතිමලේ සේනානායක මන්සන්දියේ සිට පාගමනින් ඇතිමලේ නගරය දක්වා පැමිණ ටයර් පුළුස්සා මාර්ගය අවහිර කරමින් සිය විරෝධය පළ කළා. විරෝධතාවයේ හේතුවෙන් මොනරාගල ඇතිමලේ මාර්ගයේ හා කොටියාගල සියඹලාණ්ඩුව යන මාර්ගවල ගමනාගමන කටයුතු සඳහා බාධා මතු වූ බවයි අප වාර්තා කර පැවසුවේ. විරෝධතාවයට සහයෝගය ලබා දීමට ඇතිමලේ නගරයේ සියලුම වෙළඳසැල් අද වසා දමා තිබුණා. අපේ මේ අයිති අපේ වෙල්ලස් අයිති දුන්න නැත්නම් අපි මාරාන්තික උපවාසයක් හරි කරලා අපේ අයිති අපිට ලබා දෙන්න කියලා තමයි නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ. පසු එම ස්ථානයේ ඇතිමලේ ප්‍රාදේශීය ලේකම් AM නන්දසේන මහතා සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරී AP චින්තක මහතාද පැමිණ විරෝධතා කරුවන් සමග සාකච්ඡා කළා. භූමි පරීක්ෂණයකින් අනතුරුව සති දෙකක් තුළ
गोविंद के गेटलोड विष्णुमक लबादी मटे ऐहिदी प्रादेशिक लेकंबरिया परुंद्वी तिबेनवा इन अनुतुरु पै अटक पुरा पैवती में विरोधतावे अवसनु बवाई अप वार्ता करु पैवसुए मेदवस्तुल देशपालन खारली उनुसुम कराने रवि करुणानायक महताट एरहि विश्वास भंगे निसा इगेन देशपालन अक्षेंदरन अदहस्ताकिमु अद कियन कथावलेन कियन कथा මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිතුමාට පස්සේ මහබැංකුව අධිපතිවරයා ඉවත් කළා ඔහු පෙන්නවා නිසි පියවර ගත්තා මේ වංචාව පිළිබඳ මේ හෙළිදරව්ව නොවන වෙලාවේ ආණ්ඩුවක් තුල ඉඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපික්‍රියා කරපු ආකාරයට කිසිම ලංකා ඉතිහාසයේ දේශපාලනයේ කිසිම අවස්ථාවක සිද්ධ වුණේ නැහැ. ඒක තමයි මේ පක්ෂ දෙක ආණ්ඩුවක තියෙන වැදගත්කම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දීලා UMP වෙනුවෙන් කඩේ යන අවධිරොන්ට මේ කියනවා කයිය ගහන්න බාද්ද කොරස්සනවා කියලා අනිත් පොරු ටිකත් එළියට දාන්න කියලා අපි කියනවා ඒගොල්ලන්ට දැන් යන අලුත් මේක RK SMS එක දැන් ඔක්කොම හදන කවුද මේ RK කියලා අපිට ඉස්සර දයාසිරි කියලා අත් දෙකම ඉස්සරනවා කියලා RK ට විරුද්ධව රවි කරුණානායක මාත්මයා මතක නැහැ කිව්වනේ දැන් මතක නැහැ කියපු එකක් අල්ලගෙන ගිහිල්ලා දැන් ලොකු ප්‍රචාරණයක් දීලා ඉල්ලාස් වෙන්න ඕන තත්ත්වෙට ගෙනල්ලා තියෙනවා හැබැයි ගෙනාපු උන් ටික බැලුවා නම් කම්බ හොරු ටික. එදා කොමිසමට එන්න කිව්වාම බ්‍රයිබරි එකේ මට මතක නෑ සර්පයක් ඇවා. දැන් මොනවද කරලා තියෙන්නේ? මහා සංවර්ධන වැඩ. ආ බැංකුව තියන කුඩු තියන සංවර්ධනේ මොකුත් නැද්ද? ඒ හින්දා රවි විතරක් නෙවෙයි මේකට වග කියන්න ඕන තව ඉන්න කණ්ඩායම. රවි කියන්නේ පොඩි බෝතලයක්. තව තියන මෙගා බෝතල්. අපි කියපු යහපාලනය ආරක්ෂා කරනවා කියන දෙන්න අපි ඇවිල්ලා තියනවා නේ මුළු ආණ්ඩුවක්ම. ඒක අපි සුබවාදීව දකින්න ඕන. බලමු මේ ක්‍රමවේදෙ මෙහෙම අනේක හොඳයි. මම නම් කියන්නේ මේ කොමිසම දාන්න ඔය කියපු මිනිසුන්ටත් දාලා නීතිපති දෙපාර්තමේන්තුව ඔය විදිහටම හැසිරෙන්න ඕනේ කියන එකත් අපි බලාපොරොත්තු වෙනවා මොකද ඒක තමයි රටේ වෙන්න ඕනේ අඳුරු සෙවණැලි අස්සය ඇංගිලා මේ ආණ්ඩුව කුමන්ත්‍රණයකින් වටන්න විතරක් හදන්න එපා කියන ඉල්ලීම කරනවා මම අමතිවරයෙක්ද කියලා නොසලකා අපි ආව යව්ව කොමිෂන් ඉදිරියට කියන කතාවල කිසිම හරයක් නැහැ ශ්‍රී ලංකන් එයාලයින්ස් වල හරි වරාය හරි තියෙන වෙනස් තමයි නැක් තියෙනවා නමුත් වත්කමකුත් තියෙනවා නමුත් බඳුන් කරේ මොකද්ද අපිට ඉතුරු කරපු වත්කම් යාපනයේ විද්‍යාදරිය ඝාතන සිද්ධියට අදාළව මේ වෙනකොට ඉහළ පොලිස් නිලධාරියෙක් ඉන්නේ රිමාන්ඩ් එකේ. මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ මන්ත්‍රීවරියක් සම්බන්ධතා පවත්වලා තියෙනවා කියලාත් දැන් තොරතුරු හෙළි වෙලා. යාපනයේ කයිට්ස් පුංකඩතුහිදී 18 හැවිරිදී ශිවයෝගනාදන් විද්‍යා සිසුවය පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පසුගිය ජූලි 15 වෙනිදා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරුට පලායාමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් ඔහු අද යලි කයිට්ස් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලලිත් ජයසිංහ මහතාට ඇප ලබා දීමට විරෝධය පළ කරමින් අධිකරණයට දැනුම් දුන්නේ එමගින් සාක්ෂි වසන් කිරීමට හැකියාව ඇති බවයි. සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන ස්විස් කුමාර නැමැති සැකකරු සමග යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සහ මන්ත්‍රීවරයෙක් සබඳකම් පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බවට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අද අධිකරණයට දැනුම් දුන්නා. ඔවුන් අධිකරණයේ හමුවේ කියා සිටියේ ඒ පිළිබඳව විමර්ශනය කිරීමට කතානායකවරයාගේ අවසරය ඉල්ලා ඇති අතර ඒ ලැබුණු වහා විමර්ශන ආරම්භන බවයි. ඒ අනුව සැකකාර ලලිත් ජයසිංහ මහතා ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මේ අතර යාපනයේ විද්‍යාදරිය දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් යාපනයේ අධිකරණයේ විභාගවන නඩුවේ විනිසුරුවරයෙකු වන එම් ඉලන්චේලියන් මහතා ගමන් කළ රතපෙලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 30 දෙනා අද යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කළා. මෙම හඳුනා ගැනීමේ පෙරටුව පැවතියේ රහසිගතවයි. ඔවුන් හඳුනා ගැනීම සඳහා සහභාගී වූයේ යාපනයේ විනිසුරු එම් ඉලන්චේලියන් මහතාගේ රියදුරු සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීවරයා සහ ප්‍රධාන සැකකරු පලාගිය යතුරුපැදියේ හිමිකරුයි. ඊට එම් ඉලන්චේලියන් මහතා සහභාගී වූයේ නැහැ. හඳුනා ගැනීමේ පෙරටුවෙන් අනතුරුව සැකකරුවන් ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. වෙන්නපුව කොස්පත්ත පොලිසිය අද කොල්ලකලි සමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් ප්‍රදේශයේ කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. කොල්ලකල්ලි සමාජිකින් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව වෙන්නපුව පොලිස් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. කොල්ලකල්ලි දෙකකට අයත් එම සැකකරුවන් 7 දෙනා අත්අඩංගුවට ගැනුණේ අද පෙරවරුවේ. මවුන් ප්‍රදේශ රසක කොල්ලකෑම් සහ ගෙවල් බිඳුම් රසකට සම්බන්ධ බවටයි පොලිසියට තොරතුරු ලැබී තිබෙන්නේ.
मे एम कोल्ल करुवन वेलंद सलक सह निवस कोल्ल कन आकारयाई उन संतके तिबी त्रिरोधरात्यक मोटरात्यक पापेदिया कैतुलु भांड तोग्याक द स्वागेनुना सेककरुवान महानूर तिहारिय किरिमेटियान दिगन एतुलु प्रदेश किहिपेक पदिंच करुवान पोलीसिय पवसे मौन अधिकलेस मद्रव्य वलट एब्बेहेयुवान बवाई मद्रव्य मिलदी गेनिम संधा अवश्य मुदल सोया गेनिमट मेलस कोल्ल कैंवल निरतवी एति बवटाई मूलिक परीक्षण वलिन करुणु हेलिवी एत्ते ගල්නෑව ප්‍රදේශයේදී කැබ් රථයක් කලා ඔයට පෙරළී ගියා. මේ අනතුරින් එක් අයෙකුට ජීවිතය හිමි වුණා. ගල්නෑව හිරිපිටිය මාර්ගයේ හඳුන්ගම ප්‍රදේශයේදී ඊ රාත්‍රියේ කලා ඔය පාලම මතින් ගමන් කළ කැබ් රථයක් කලා ඔයට පෙරළීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් කැබ් රථයේ ගමන් කළ 44 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් 5 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මෙසේ අනතුරට ලක් වුණේ ජල සම්පාදන මණ්ඩලයේ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක සේවකීන් පිරිසක්. ඔවුන් ගල්නෑව සිට දඹුල බලා ගමන් කරමින් සිටියේදී මෙම අනතුර සිදු වී තිබෙනවා. රියදුරාට රජය පාලනය කරගත නොහැකි වීම අනතුරට හේතු බව පොලිසිය පවසනවා. මේ විදිහට මම වාහන 10ක් 15ක් මීට කලින් මේ ස්ථාන අනතුරට පත් වෙලා විශාල ජීවිත හානි පා සිද්ධ වෙලා තියෙනවා. දෙසැම්බර් මාසේ මේ කලාවේ හරහා වතුර ගලනවා. එතකොට මෙතන සම්පූර්ණයෙන්ම යට වෙනවා. මේ හරහා යන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. විශේෂයෙන් ඉල්ලීමක් කරන මේ ගල්නෑව කැකිරාව ප්‍රධාන පාලම අපිට හදා දෙන්න. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු. දැන්. රටබ කෙටියෙන් महानूर श्री दलदा मालिकावे वार्षिक पेरहर मंगल्ये अवसन रंदोली पेरहर ये रात्रि वीत संचारे खिरुना इंदिराजा हस्तिया खरलू वेडमकल अतर पेरहर विशेष नर्तनांग रसकिन समन्वित वुना मेवर महानूर एसल पेरहर मंगल्ये निमावट पत्करमिन अद अलियम शुभ मुहूर्तिन दिय केपी में चारित्रे सिदुने पेरा दिनिय गेटमे महावेली गंतुटेदी अद दहवल बलपिटी मूलिक रोहालेदी अपूरु दरू पतक सिदुवति बेनवा වෛද්‍යවරුන් පැවසුවේ සිසේරියන් සත්කමකින් ඉපදුණු මෙම දරුවාගේ බර කිලෝග්‍රෑම් 5.9ක් බවයි. මේ වන විට එම දරුවා රෝහලේ විශේෂ ලදරු ඒකකයේ සිටින අතර ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්ද පසුවන බවය වාර්තා කර පැවසුවේ. දරුවාගේ මව බෙන්තොට හගුරුගල් ප්‍රදේශයේ පදිංචිකාරියක්. වනජීවි නිලධාරීන් පිරිසක් අද තනමල්විල රණවර්ණාව ප්‍රදේශයේ කළ වැටලීමකදී මුවමස්තෝගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් සතුව තිබූ ගිනි අවියක්ද වනජීවි නිලධාරීන් සිය බහරයට ගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි. මීගම ප්‍රදේශයේදී ඊයේ දහවල් ලක්ෂ 4ක් පමණ වටිනා ජංගම දුර්ගතන සොරාගත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අත්අඩංගුවටගත් සැකකරු මද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවකු බවයි. කහතුඩුව දීපන්ගොඩ ප්‍රදේශයේ දක්ෂිණ අධිවේගී මාර්ගයට ආසන්න වෙල්ලියායක සංගවා තිබූ මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා බැරල් 12ක් සමග සැකකරුවෙකු වලාන දූෂණ මර්ධන නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇවිදින This is live at 9:30. නියඟේ අවසන් කරමින් පොළොන්නරුවේ මහවැලි ගොවිබිම් කිහිපයකට වැසි ඇද වැටී තිබෙනවා. මාස කිහිපයක් තිස්සේ පැවති නියඟෙන් පොළොන්නරුව දෙහිඅත්ත කන්දිය ප්‍රදේශයේ ජනතාව පීඩා වින්දා. නමුත් ප්‍රදේශ කිහිපයකට අද පසුරුවේ වැසි ඇද හැලුණා. වර්ෂාවත් සමග අද පසුරුවේ හමාගිය තද සුළඟකින් දෙහිඅත්ත කන්දිය මැදගම හා කුඩාගම ප්‍රදේශවල ගස් කඩා වැටී තිබුණේ මෙලෙසින්.
මෙහෙතුෙන් පොළොන්නරුව මහියංගනේ මාර්ගයේ ගමනාගමනයටද පැයක පමණ කාලයක් බාධා එල්ල වූ බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද රාත්‍රියේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වැසි අපේක්ෂා කරන බවයි. එමෙන්ම නැගෙනහිර, ඌව, උතුර, උතුරුමැද, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල හෙට පසුරේ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග තද සුළඳ ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්. ව්‍යායාම අතරතුරගත් අසාර්ථක වෑයමේ CCTV සාක්ෂිය. ලොවම කෙටියෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ව්‍යායාම සඳහා දුවන්නෙකු ඉදිරියෙන් පැමිණි කාන්තාවක් දහවනේ වෙමින් තිබූ බස් රථයක් ඉදිරියට තල්ලු කර දමන අයුරීමේ කාන්තාවගේ වාසනාවට හෝ බස් රථ රියදුරුගේ දක්ෂ රියපැදවීම නිසා ඇගේ දිවි බේරුණේ 99 න් CCTV දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසු කාන්තාව තල්ලු කළ එම පුද්ගලයා සොයා මේ වන විට ලන්ඩන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ බරපතල ගංවතුර තර්ජනයකට මුහුණ දී තිබෙනවා. එක දිගට ඇදහැළු මහා වර්ෂාවකින් පසුව බලපෑ මෙම ගංවතුර හේතුවෙන් දහස් ගණනකට විදුලිය ඇනහිට තිබෙන අතර ජාත්‍යන්තර සහ අභ්‍යන්තරික ගුවන් ගමන් කිහිපයක්ද අවලංගු කිරීමට බලධාරීන්ට සිදුව තිබෙනවා. ගංවතුරට කොටු වී වාහන තුල සිරවි සිටි රියදුරන් කිහිප දෙනෙකු මුදා ගැනීමේ කණ්ඩායම් බේරාගත් අයුරු මෙසේ පටිගත වී තිබුණා. අපි අදට ඔබෙන් සමු ගන්නවා. අලියම පහට නැවත හමු මෙමු අද දවසේ වැඩසටහන සමගින්. මම නාදීක කරුණානායක. මම තෙලිනි පෙරේරා. සුබ රාත්‍රියක්.